සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මොනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය. කාර සෑරදුන් නමදිම් පුුණ්‍යර්චින් සරණා බුද්ධ පරායන සාධුජන සරණ මේවුතුම් පුුණ්‍යා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරනම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයට පත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදිකළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සෑරදුන් නමදිම් එභාගිවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමබුද්ධාය. දෑ සුපින්වත් මිනිසුන්ට සතේ මග කියා දෙන ඔබේ ආලින්දයට අමා සදහම් රැගෙනෙන රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයා වූ ශ්‍රද්ධා රූපවාහිනිය සජීවී විකාශය ගෙනෙන්නේ අමාවතුර භාවනා අසපු පරිශ්‍රයේ සිට. මාළඹේ පිටුකල අමාවතුර මහමෙවුනා භාවනා අසපු පරිශ්‍රයේ බුදු පසේ බුදු අරාන්තක මහාවිහාර පරිශ්‍රය මේ කාලය පුරාවටම විශේෂයෙන් වස්සාන සමයේදී උතුම් වූ සත්කාරයක් වෙනුවෙන් හැරගැසිලා තිබෙනවා, පිළියෙල වෙලා තිබෙනවා. මේ බුදු පසේ බුදු අරාන්තක මහාවිහාර පරිශ්‍රයේ වැඩ සිටින සිරි ගටීකාර ස්තූපරාජයන් වහන්සේ වාර්ෂිකව වන්දනා කිරීම සඳහාවෙන් සිදුවෙන්නා වූ වස්සාන මහා පින්කම් මාලාවේ සැම් සිත් සතන් තුළ මෙත්සිත ඇතිවන කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගතවන්නා වූ ධර්මකාරණා පිළිබඳව අප දේශනාමය ස්වරූපයෙන් මේ වැඩසටහන් පුරාවට ගෙනෙනවා. විශේෂයෙන් වස්සාන සමය ආශ්‍රය කරගනිමින් ඒ වස්සාන සමය තුළ මේ ශ්‍රී සද්ධර්මීය කාරණා ශ්‍රවණය කරන්නට ලැබීම මහිතන්නේ අපි සියලු දෙනාම පින් ඇත්තන් බවට පත් වූ කාරණයක්. ඉතින් අදවසේදී ධර්මදේශනය සඳහා මහමෙවුනාව භාවනා ස්වාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පූර්වකව පිළිගන්න ලබනවා. වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සුවඳමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වා අප ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. සුපින්දුනි, අප මේ ධර්ම දේශනාවේ වැඩසටහන තුළ සැම සිත් සතන් තුළ මෙත් සිත ඇතිවන කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත වන්නා වූ ධර්මකාරණා පිළිබඳවයි කතා කරන්නේ. විශේෂයෙන් ඊයේ දිනේදී ආර්ය ශ්‍රාවකයාගේ දක්ෂ බව පිළිබඳව කතා කළා. අද ධර්මදේශනාව තුළ අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ඍජු බව පිළිබඳවයි. ඉතින් මහමෙවුනාව භාවනා සුභාසි පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා ඒ උතුම් ධර්ම කාරණා අපට මැනවින් පෙන්වා දෙන හැටියට. සාදු
Sātu, sātu. Namaskar veva buduru venate samada buduhimi saranayami. Namaskar veva dhamru venate samada sadham saranayami. Namaskar veva sangaru venate samada mahasang saranayami. Namaskar veva tunuru venate samada tisaran saranayami. Sadhu, sadhu, sadhu. Apage guru devottama param pujaniya kalyana mitra pinnat loku swamin hasete namaskar veva. Sadhu, sadhu. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්බර වස්සාන කාලේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගන්න ඔබ හැම දිනාම අද දවසේදී මේ අමා වතුර බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයට පැමිණුනේ. පින්වත්නි, ඔබට කරණීය මෙත්ත සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු එකින් එක මේ ධර්ම දේශනා මාලාවේදී ශ්‍රවණය කරන්න ඉගෙන ගන්න වාසනාව උදා වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අපි ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා අපි මේ ඉන්නේ කෙලවරක් නොපෙනෙන ඉපදෙන මැරෙන ඉපදෙන මැරෙන සසරක බව. ඒ සසරේ ඉපදී ඉපදී මැරි මැරි අපිට එන්න වෙලා තිබෙන්නේ හේතුවක් නැතිව නෙමෙයි. හේතුවක් නිසාමයි බුදුරජාණන් වහන්සේ ඒ සසරේ දුක්ඛිත ස්වභාවයත් ඒ දුකට හේතුවත් දුකින් නිදහස් වෙන ආකාරයත් ඒ සඳහා අපි පුරුදු කරගත යුත්තේ මොනවාද කියන කරුණුත් මහා කරුණාවෙන් අපිට දේශනා කරලා තියෙනවා. කරණීයමෙත්ත සූත්‍රය කියන්නේත් ඒ වගේ ආර්ය ශ්‍රාවකෙක් නිවන කරා ගෙනියන උදාර ගුණධර්මයන් ජීවිතය ඇති කරගන්න උපකාර වන උතුම් බුද්ධ දේශනාවක්. අද අපි ඉගෙන ගන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ කරණීයමෙත්ත සූත්‍රයේ ඇතුළත් ආර්ය ශ්‍රාවකෙක් තුළ ඇති කරගත යුතු
ඍජු ගුණය. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතය ගැන සාමාන්‍ය විවාහාරය ගැන කතා කළොත් අපි කවුරුත් අපි ගැන හිතන්නේ ඍජු අය කියලාද නැත්නම් වක් ගති තියන අය කියලාද අපිට හිතෙන්නේ අපි කියනවා මම කෙලින් මිනිහෙක් කියනවා මම ඍජු මිනිහෙක් කියලා කියනවා සාමාන්‍ය විවාහාරය තුල අපිට මේ ඍජු ගති නැත්නම් කෙලින් මිනිස්සෙ කෙලින් වැඩ කරන කෙනෙක් කියන කාරණේ අහන්න ලැබෙනවා අපි අපේ ජීවිතවලට අපිම තත්ත්වයක් දීගෙන ඉන්නවා මම කෙලින් වැඩ කරන කෙනෙක් කියලා හැබැයි අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලිනුයි මොකද්ද මේ ඍජු බව කියන කාරණය ඉගෙන ගන්න තියෙන්නේ එහෙම ඉගෙනගෙන අපිට පුළුවන් වුණොත් ඒ ආරි ශ්‍රාවකගේ ඍජු ගුණය ඇති කරගන්න අපිට මේ බුද්ධ ශාසනේ පිළිසරණක් ලැබලා සිළු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරි අසිරිමත් දේශනාවක් තියෙනවා සංසප්පනී පරියාය කියලා සංසප්පනී පරියාය කියන්නේ වක් ගති ඇද ගති ඇති ස්වභාවය ගැන වදාළ දෙසුම භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සාමාන්‍ය ලෝකෙ මිනිස් ජීවත් වෙනකොට කය මුල් කරගෙන දුෂ්චරිතය දෙනවා සතුන් මරනවා සොරකම් කරනවා වැරදි කාම සේවනය යෙදෙනවා ඒ විදිහට දුෂ්චරිතය යෙදෙනවන ඒක යාගේ කයේ තියෙන වක් ගතියක් කියනවා ඒක ඍජු ගතියක් නෙමෙයි වචනේ බොරු කියනවන කේලම් කියලා අනිත් අය බිඳවනවන අනිත් අයට අහගෙන ඉන්න අමාරු කනට කරකස අමිහිරියු පරුස වචන කතා කරනවා නම් ඒ වගේම අර්ථයක් නැති හිස් වචන කතා කරනවා නම් එයාගේ වචනේ වක් වෙලා තියෙන්නේ කියන ඍජු වෙලා නැහැ ඒක එයාගේ වචනේ ඇති වක් බව ඒ වගේම සිතින් යම් කෙනෙක් අන් අයගේ දේවල් කෙරෙහි ආසාවි ලෝභ සිතින් ඉන්නවා නම් ඒ වගේම තමන්ගේ හිතේ ද්වේෂය ඇති වෙලා ඒ ද්වේෂය ප්‍රහාණය කරගන්න බැරුව ඉන්නවා නම් ඒ වගේම මුලාවට පත් වෙලා ඉන්නවා නම් ඒක යාගේ හිතේ තියෙන වක් ගතියක් කියලා කියන. එතන මේ කාය දුෂ්චරිතය වචී දුෂ්චරිතය මනෝ දුෂ්චරිතය තුල එයා කොච්චර කෙලින් මිනිසෙක් කියලා කතා කරත් මම ඍජු කෙනෙක් කියලා කිව්වා දහම තුල එයාගේ ඍජු ස්වභාවයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ විදිහට කායික ක්‍රියාවේ වක් ගති ඇතිව වාචික ක්‍රියාවෙත් වක් ගති ඇති මානසික ක්‍රියාවෙත් වක් ගති ඇති කෙනාගේ ස්වභාවය ඍජු ස්වභාවයක් නෙමෙයි. යා වක් ගති ස්වභාවකින් යුක්තව ජීවත් වෙලා මරණයට පත් වෙනකොට එයා උපදිනවා කියනවා වක් ගති වලින් යුත තැනක. එක්කෝ එයා උපදිනවා කියනවා බොහෝ දුක් ඇති නිරයේ. එයා නිරේ යන්නේ නැතුව එයා ඉපදුනවා කියනවා නිරේගේ නැත්තන් තිරිසන් ලෝකේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ තිරිසන් ලෝකේ සත්තු ඉන්නවා එයාලා මිනිස්සු දැකපු ගමන් වක් වෙනවා කියලා කියනවා. ඔබ දැකලා ඇති සමහර සත්තු ඉන්නවා මිනිස්සු දැකපු ගමන්
කලබලයක් වෙච්ච ගමන් ඒ සතා වකුටු වෙනවා. සර්පයෝ, පත්තෑයෝ, තවත් ඒ වගේ සත්තු ඉන්නවා කියනවා. එයාලා මිනිස්සු දැකපුවම හැංගෙනවා කියනවා, වක් වෙනවා කියනවා. මහණෙනි, මනුස්ස ලෝකේ ඉන්නකොට කායික ක්‍රියාවේ වක් ගතිය නිසා, ඇද ගති නිසා, වාචික ක්‍රියාවේ මානසික ක්‍රියාවේ වක් ගති නිසායි එයාලේ තිරිසන් ලෝකෙ ඉපදිනත් මිනිස්සුව දැකපුවම වකුටු වෙන, කැරකිලා යන ස්වභාවයක් ඇති වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ ස්වභාවය යුතු අපේ ජීවිතය ධර්මයේ තුල ඍජු කරගන්න හැටි අපිට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළා, පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන් නිවාරයං උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජන. පන්දනං සෙලවෙනවා, චපලං එක අරමුණේ තියාගන්න බෑ. සිත, මේ සිත චපලයි, එක අරමුණක තියාගන්න බෑ, සෙලවෙනවා. දුරක්කං හිත රැකගන්නත් අමාරයි. දුන් නිවාරය, වැරදි වෙනකොට ඒ හිත වරදි වළක්වගන්නත් අමාරුයි. මේක තමයි සාමාන්‍ය අපි උපදිනකොට අපි හැම කෙනාටම ලැබුණු හිතේ ස්වභාවය. ඒ ස්වභාවයෙන් යුතු අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ සැලෙන, වෙනස් වෙන, වරදින් වළක්වගන්න බැරි, රැකගන්න අමාරු හිත උජුං කරෝති ඍජු කරගන්න. කවුද ඍජු කරන්නේ? මේධාවි, නුවණ තියෙන කෙනා. කොහොමද ඍජු කරන්නේ? උසුකාරෝව තේජන. ඔබ දැකලා ඇති ඊතල, දුන්නට තියලා විදින ඊතලයේ, ඊතලයේ හදන්නේ යකඩ කූරේ. යකඩ කූරේ සාමාන්‍ය ස්වභාවය ඇදයි. හි වඩුව ඒ ඇද අයින් කරලා ගානට ඒ ඊතලයේ ඍජු කරනවා. මේ වගේ අපේ හිතත් දහම තුළ ඍජු කරගන්න ඕනේ. ආන්ගේ හිත ඍජු කරගැනීම පිණිස අපිට සුදුසුකම් ලබන්න අපි තුල තියෙන කරුණු පහක් අපිට උපකාර වෙනවා. ඒවට කියනවා පධානීය අංග කියලා. පධාන කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීම, නැති කිරීම. ඒ සඳහා අපි අපේ ජීවිතේ ඇති කරගන්න වීරියට කියනවා පධාන කියලා. අපි නිවන් මාර්ගයට නැත්තම් දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලට පැමුණන මොහොතේ පටන්ම අපේ ජීවිතය තුළ ඒවා අපි ඇති කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වදාළා ඒ තුළ පළවෙනි කාරණේ තමයි සද්ධාති, ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන ඒ ශ්‍රාවකයාට පැහැදීම තියෙන්න ඕනේ. ගුණ තේරුම් අරගෙන දෙවිනියට භාග්‍යතුන් වහන්සේ වදාලා එයා අල්ප ආබාධ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ලෙඩ ගොඩාක් තියෙන කෙනෙක් වුණොත් එයාටත් පදම් වීරිය කරන්න බෑ. තුන්වෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ වදාලා උජු ජාතිකෝ, කෙලින් මිනිසෙක් වෙන්න ඕනේ. කුමක් තුළද? දහම තුළ කෙලින් කටයුතු කරන උජු ජාතිකෝ, ඍජු කෙනාගේ ස්වභාවය අසටෝ. සට නැහැ. සට කියන්නේ කපටි. තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ. තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරන්නේ නැතුව බොරු ස්වභාවයක් ප්‍රකට කරනවා. කපටි, අසටෝ, අමායාවි, මායා නැති කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි කාරණේ
වීරිය තියෙන්න ඕන. පස්සෙනි කාරණේ ප්‍රඥාව තියෙන්න ඕන. ඔන්න ඔය කරුණු පහ අපේ ජීවිතය තුළ එකට එකතු වෙනවා. එදා ඉඳන් අපේ ජීවිතේ මේ දුකින් නිදහස් වෙන මාර්ගයේ හික්මෙනවා, පුරුදු වෙනවා. එතකොට අපේ ජීවිතය තුළ අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මයේ තුල ඍජු බව ඇති කරගන්න. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වදාලා මේ එක සිද්ධියක් තියෙනවා ඍජු බව ගැන. ඒ ඍජු භාවය ආනිසංසය අනුරාධපුර යුගයේ සිද්ධ වෙලා තියෙනවා. ඔබ අහලා තියෙනවද දන්නේ සහස්ස වස්තු කියලා පොතක් තියෙනවා. සීහල වස්තු කියලා පොතක් තියෙනවා. ඒ පොත දුටුගැමුණු රජතුමාගේ සද්ධාතිස්ස රජතුමාගේ කාලෙ වෙච්ච සිද්ධි ගොඩක් තියෙන්නේ. ඒක සිද්ධියක් තියෙනවා මේ ඍජු බව නිසා යාට ලැබිච්ච ආනිසංසය. එක හොරෙක් කැලේ ජීවත් වුණා. එයා දවසක් හොරකමේ ගියා. හැබැයි එකක්වත් හොරකම් කරන්න බැරි වුණා. බැරි වෙලා මෙයා මහන්සි වෙලා කැලේ ඇවිදිනකොට එයා දැක්කා ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා පාත්‍රේ දාන තියෙනවා. ස්වාමීන් වහන්සේ ඇඟ දුවා ගන්න දොළපාරට ගිහිල්ලා මෙයා මේ පාත්‍රය දැක්කට පස්සේ හිතුවා මේ මං දැන් හරි බඩගින්න ඉන්නේ, මට මේකෙන් කෑම භාගයක් දුන්නොත් මම මේ ස්වාමීන් වහන්සේ ඉතුරු කරනවා. හැබැයි මට චුට්ටක්වත් දුන්නේ නැත්නම් මම මෙයාව මරනවා කියලා හිතුවා. පැත්තකට වෙලා හිටියා. අර ස්වාමීන් වහන්සේ ඇඟපත සෝදාගෙන එනකොට මෙයා ඉන්නවා. හොඳට වෙහෙස පාටයි, මහන්සි පාටයි, නිදිමතයි. ඒ ස්වාමීන් වහන්සේට අනුකම්පාවක් ඇති වුණා. උන්වහන්සේගේ වාසනාව. අනුකම්පාව ඇති වෙලා අපින්වත් එන්න කියලා උන්වහන්සේ ඒ දානෙන් කොටසක් අර හොරාට දුන්නා. මගේ හිතේ පොඩි පැහැදීමක් ඇති වුණා. හරි, එහෙනම් අද බේරුණා කියලා විශ්වාසෙත් එක්ක මේ ස්වාමීන් වහන්සේත් එක්ක චුට්ටක් කතා බහ කළා. ස්වාමීන් වහන්සේ අහනවා, පින්නත ඔබ මොකද කරන්න කියලා. හෝ ස්වාමීන්, මම හොරෙක් කිව්වා. මම හොරකම් කරන දේ කරන්න කියලා කිව්වා. එපා කිව්වා. ඒක හොඳ නෑ කියලා කිව්වා. මට වෙන විදිහක් නෑ කිව්වා ජීවත් වෙන්න. මං හොරකම් කරලා ජීවත් වෙන්න මට ඒක අත්හරින්න බෑ කිව්වා. මේ ස්වාමීන් වහන්සේ නොයෙක් ආකාරයෙන් උත්සාහ කළා මේක නතර කරන්න. ඊට පස්සේ ධර්මෙ ටිකක්වත් දන්නේ නැති කෙනෙක් මේ ස්වාමීන් සිල්පද පහ ගැන කියලා දුන්නා. සිල්පද පහ ගැන කියලා දීලා කිව්වා මෙන්න මේ ටික රැක ගන්න කිව්වා. මෙයා කිව්වා එකක් අත්හැර අනිත් හතර මට කරන්න පුළුවන් කිව්වා. මොකද්ද ඔබට කරන්න බැරි කියලා කිව්වා. හොරකම් කරන එකෙන් නම් වැළකීලා ඉන්න බෑ කිව්වා. ආ, එහෙනම් සත්තු මරන්න නැතුව ඉන්න පුළුවන්ද කිව්වා. පුළුවන් කිව්වා. වැරදි කාමසේනේ වැළකීලා ඉන්න පුළුවන්ද කිව්වා. පුළුවන් කිව්වා. බොරු කියන්න නැතුව ඉන්න පුළුවන්ද කිව්වා. පුළුවන් කිව්වා. මත් පෙන් ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා. පුළුවන් කියලා කිව්වා. එහෙනම් කමක් නැහැ. පුළුවන් තරමින් ওই ටිකවත් රැක ගන්න කියලා කිව්වා. අරකත් කරන්න කියලා කිව්වේ නැහැ. නතර කරන්න කියලා කිව්වේ. මේ හොරා කිව්වා හරි. මං අද ඉඳන් මේ සිල්පද ටික රකින්නවා. හැබැයි හොරකම මම කරන්න ඒක වළකින්න මට බෑ කිව්වා. ඊට පස්සේ මෙයා පාරේ ගමේ ඇවිද ගිරනකොට දැක්කා හොඳ ගොන්නාම්බෙක්. දැකපු ගමන් හිතුවා අද රැයට මේකව උස්සන්න ඕනේ. හොඳට මාක් කරගත්තා. මැදියම් ආවා. මෙයා හොරකම් කරන්න කියලා හිතාගෙන අර ගොම් වස්සව ඒ ගෙදෙට ආවා. එනකොට ඒ ගෙදර බිරිඳ ඉන්නවනේ. බිරිඳ යම් කටයුත්තකට එළියට ඇවිල්ලා මේ හොරා දැක්කා. දැකපු ගමන් හොරාට කතා කරා. ඇයි කියලා ඇහුවා. මං ආවේ හරකව හොරකම් කරගෙන යන්න කියලා කිව්වා.
චුට්ටක් ඉන්න කිව්වා. මේ කාන්තාවට අර හොරාට හිත ගියා. කෝ මාත් එක්ක කාම සේවනේ හැසිරෙන්න එන්න ඕන කිව්වා දැන්. එහෙම වුණත් හොරක් දෙන මේ මේ ගවයක් දෙනවා. ඔයාට කිසි කරදර නැද්ද යන්න පුළුවන් කියලා කිව්වා. මෙයාට එකපාරම මතක් වුණා මම පොරොන්දුවක් වෙලා තියෙනවා. මොකද්ද? වැරදි කාම සේවනේ දෙන්නේ නෑ කියලා. ඒක නිසා කිව්ව බෑ කිව්වා. නෑ කිව්වා. මේ ගෙදර මමයි අයිතිකාරය කිව්වා. ස්වාමිපුරුෂයා නිදි කිව්වා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්න කිව්වා මාත් එක්ක ඉඳලා මේ ගුණ අරගෙන යන්න කියලා කිව්වා. මේ කතා බහ යනකොට මිනිසයාට ඇහැරුණා. ඇහුම් කන් දීගෙන හිටියා. අර කාන්තාව බල කරනවා. කාම සේවනි හැසිරෙන්න හොරා කියන බෑමයි කියලා කිව්වා. බෑමයි කියලා මේ කතාව යනකොට මිනිස්සයා ආවා. ඇවිල්ලා මේ හොරාව අල්ලගත්තා. අල්ලගෙන මොකද කියලා හෙව්වා. මම මේ උඹේ හරක අරගෙන යන්න ආවි කියලා කිව්වා. ඊට පස්සේ මම නෝනත් එක්ක මොකක්ද ඇති වුණ කතා බහ කිව්වා. ඊට පස්සේ කිව්වා මෙහෙම දෙයක් වුණා කියලා. මිනිස්සට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා උඹ කෙලින් මිනිස්සෙක් කිව්වා. හොරාට කියලා කිව්වා හරක හොරකම් කරන්න ඕනේ නැහැ කිව්වා. උඹ ප්‍රතිපත්ති ගරුක මිනිස්සෙක් කිව්වා. ඒක නිසා අද ඉඳන් මේ ගෙදර හැම දෙයක්ම ඔබට අයිතිය කියලා කිව්වා. උඹ මගේ යාළුවෙක් වෙනින් කිව්වා. අද ඉඳන් කැමති දෙයක් කරන් කියලා පාවිච්චි කරපන් කිව්වා. එහෙම කියලා නෝනව ගෙදරින් එලවගත්තා කියලා. උඹ මාත් එක්ක ඉඳලා උඹ මෙහෙම හොරෙක් එක්කත් මෙහෙම ඉන්න හැදුවන කියලා එලවගත්තා. මේ හොරා කල්පනා කරනවා මම එක සිල් පදයයි රැක්කේ. එක සිල් පදේ රැකලා මට මෙහෙම ආනිසංස ලැබුණා. දැන් මට හොරකම් කරන්න යන්න ඕනෙත් නැහැ. මෙයත් මගේ යාළුවේ. මට හොඳට ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙනවා කියලා ආපහු ස්වාමීන් වහන්සේ ළඟට ගියා. ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට සිල් පද පහම සමාදන් කරන්න කියලා කිව්වා. ඇයි කියලා ඇහුවා. ස්වාමීනි ඊයේ රාත්‍රියේ මෙහෙම සිද්ධියක් වුණා කිව්වා. මට දැන් හොරකම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ස්වාමීනි මං මේ සිල් පද රැකලා මේ මට මෙහෙම ලැබුණා. මේ ඒක නිසා මං මේ සීලය හොඳට පුරුදු කරගන්න ඕන කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේත් එක්ක හිතවත් වුණා. ධර්මය ඇහුවා. ධර්මය පුරුදු කරගත්තා. මරණින් මත්තේ සුගතිය පවා යන්න ඒක උපකාර වුණා. ඒ වගේ පින්වත්නි අපිට අපේ ජීවිතය තුළ අපේ ජීවිතේ ඍජු කරගන්න තියෙන්නේ ධර්මයේ තුළ. සමහර අවස්ථාවලට අපි කටයුතු කරනකොට අපිට හිතෙන්න පුළුවන්කම තියෙන මේක නොකළොත් මට පාඩුවක් වෙයිද කියලා. හැබැයි ඒක දුෂ්චරිතයක් නා. ඒක නොනැති අය ගරහවට පත් කරන එකක් නා. ඒක අපි කරන්න හොඳ නැහැ. ඒක නිසා අපි තුල තියෙන ඍජු බව තමයි අකුසලය දුරු කරන්න, කුසලය උපදව ගන්න. ඒ ඍජු බව අපිට මොහොතකට ඇති වෙන එකක් නෙමෙයි. අපේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම තියෙන ඕන එක. ඒ ඍජු බව අපි ඇති කරගත්තොත්, ඒ ධර්මයේ තුළ ඍජු බව ඇති කරගත්තොත්, ඒ ඍජු බව මොනම හේතුවක් නිසාවත් ඒක නැති වෙන්න දෙන්න හොඳට. අපි මේ ධර්මයට එනවත් එක්කම අපිට කුසල් අකුසල් ගැන අහන්න ලැබෙනවා. සුචරිතේ දුෂ්චරිතේ ගැන අහන්න ලැබෙනවා. පුරුදු කළ යුතු දේ පුරුදු නොකළ යුතු දේ ගැන අහන්න ලැබෙනවා. අපේ හිතේ තියෙන වීරියත් එක්ක අර භාග්‍යතුන් වහන්සේ ගැන අපේ හිතේ තියෙන පැහැදීම, පවට ලැජ්ජා බය, වීරියත් එක්ක අපිට අකුසලේ දුරු කරන්න හිත නැමෙනවා. එතකොට අපි ඍජුයි. හැබැයි අපේ ඍජු බව අපේ ජීවිතය තුන නැති වෙන්න පුළුවන් එක්ක ලාභයක් මුල් වෙලා, නැත්නම් අලාභයක් මුල් වෙලා. එක්ක ලාමක සැපයක් මුල් වෙලා, නැත්නම් දුකක් මුල් වෙලා. අෂ්ටලෝක ධර්ම ඉදිරියේ අපේ ජීවිතේ කම්පා වෙන ස්වභාවයේ යුක්තයි. ආන්ගේ කම්පා නොවන ස්වභාවය අපිට ඇති කරගන්න අපිට මේ ඍජු ගති තියෙන්න ඕනේ. තවත් භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ
ආජානීය සූත්‍රය කියලා. ආජානීය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථය. ඔබ හලති ආටානාටි සූත්‍රයේ තියෙනවා නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කියලා. බුදුරජාණන් වහන්සේට පුරුස ආජානීය කියනවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ පුරුෂයා කියලා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාවේ අස්වේ උපමාවට ගන්නවා. අස්වේ උපමාවට අරගෙන බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ ආජානීය අස්වය. හොඳ වර්ගයේ ශ්‍රේෂ්ඨ අස්වයෝ ඉන්නවා. ඒ අස්වයන්ගේ තියෙන ಗುಣ කීපයක් තියෙනවා කියනවා. ඒ ගුණවල තියෙනවා කියනවා එයා ඒ ಗುಣ මං ඔක්කොම කියලා දෙන්නේ නැහැ. ඔබට කියවන්න පුළුවන් ඒ ගුණවල තියෙනවා ශ්‍රේෂ්ඨ අස්වැගේ ස්වභාවයක් තියෙනවා කියනවා යානිකෝ පනස්ස හොන්ති සාටි යානි. ඒ අස්වයන් තුල යම් වංචනික බවවල් තියෙනවා නම් ඒ වගේම කෝටේ යානි කූට ගති තියෙනවා නම් චිම්බේ යානි ඇද ගති තියෙනවා නම් වංකේ යානි වග් ගති තියෙනවා නම් තානි යථා භූතං තමන්ගේ තියෙන දුර්වලතා හැම එකක්ම ඒ අස්ව ධම්ම සාරතීට අස්වයන් පුහුණු කරනකට ප්‍රකට කරනවා කියන. ඒ අස්වයා කුලප් වෙන කෙනෙක් නම් නැත්නම් එයාට බර උසුලන්න බැරි නම් එහෙම නැත්නම් එයාට බර උසුලන්න හුරු නැත්නම් ඒ හැම දෙයක්ම ඒ අස්වයන් ට්‍රේනින් කරන කෙනාට එයා ප්‍රකට කරනවා කියන. හංගවගෙන ඉන්නේ නැහැ කියනවා. ආන් ඔය වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ කියනවා අපි ධර්මයේ පුරුදු කරනකොට අපිට මේ නිවන් මාර්ගයේ ආරම්භයේ පටන් උපකාර කරන කෙනෙක් ඉන්නවා. එයාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. සත්පුරුෂයා. එයා ගුරුවරයෙක්. ඒකට අපි තුල යම් වංක ගති තියෙනවා නะ. කපටි ගති තියෙනවා නะ. කූට ගති තියෙනවා නම් වක් ගති තියෙනවා නම් ඇද ගති තියෙනවා නම් ආන් ඒ දේවල් අර අස්වැය අසදම්මසාරයේදී ප්‍රකට කරානේ. ඒ වගේ අපේ තියෙන ස්වභාවය අපිට ධර්මයේ කියලා දෙන ගුරුවරයාට ප්‍රකට කරන්න ඕන කියලා. ශාස්ත්‍රඥ වහන්සේට එහෙම නැත්නම් Tamanට ගුරුවරයා හැටි ඉන්න කෙනාට ප්‍රකට කරන්න. අද ශාස්ත්‍රඥ වහන්සේ නැහැ. අපිට ධර්මයේ කියන දෙන ගුරුවරයා ඉන්නවා. ඒ ගුරුවරයා ළඟට ගිහිල්ලා එයා ප්‍රකට කරනවා තමන්ගේ ස්වභාවය. කොහොමද තමන්ගේ ස්වභාවය ප්‍රකට කරන්නේ? අපි අතින් කයින් වැරදි දෙයක් වෙන්න පුළුවන්. උනාම සංගවගෙන ඉන්නේ නැහැ ඒක. ස්වාමීනි මං අතින් මෙන්න මෙහෙම වරදක් සිද්ධ වුණා. මට මේකෙන් සම්වර වෙන්න ඕනි. මට අවවාද කරන්න, අනුශාසනා කරන්න. ස්වාමීනි මට මෙන්න මෙහෙම හිතෙනවා. මට මේ වගේ ස්වභාවයක් තමයි මගේ තියෙන්නේ කියලා තමන්ගේ තියෙන ඇත්ත ස්වභාවය ප්‍රකට කරන්න ඕනේ කියලා කියනවා. ඒක ශ්‍රේෂ්ඨ අස්සයෙකුගේ ගුණයක් කියනවා. ඒ වගේම තමයි ශ්‍රේෂ්ඨ මිනිස්සෙකුගේ ගුණයක්. ඍජු බව තමන්ගේ තියෙන කපටි ගති, වංක ගති, ඇද ගති ප්‍රකට කිරීම. ඔබ අහලා ඇති තිස්ස කියලා අස්සයන් දමනය කරන කෙනෙක් දවසක් බුදුරජාණන්ස ළඟට ඇවිල්ලා බුදුරජාණන්ස ළඟට යා එනකොට තව තාපස කෙනෙක් එක්ක භාග්‍යතුන් වහන්සේ ළඟ ස්වාමීන් වහන්සේලා 500 නමක් වැඩ ඉන්නවා. කිසිම සද්දයක් නැහැ. එතකොට ඒ පෙස්සට මේ සංඝ පිරිස දැකපුවාම හරි සතුටක් ඇති වුණා. බුදුරජාණන්සට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා ඒ පෙස්ස බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි ආශ්චර්යයි කියනවා. ස්වාමීනි අද්භූතයි කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේට මේ විදිහට මේ මිනිස්යම්ව දමණය කරන්න පුළුවන් වුණා කියලා කියනවා. හික්මවන්න පුළුවන් වුණා කියනවා. ස්වාමීනි තිරිසන් සත්තුණන් හරේ ප්‍රකටයි කියලා කියනවා. තමන්ගේ තියෙන වංක ගති, ඇද ගති ඉක්මනින් ප්‍රකට කරනවා කියනවා. මම ඇත්තු දමනය කරන කෙනෙක්. මට දමනය කරන්න එතෙක් ලැබුණට පස්සේ ඒ යථා ලැබිච්ච තැන ඉඳන් නගරයට අරගෙන එනකොට ඒ යථාගේ තියෙන හැම ස්වභාවයක්ම
ඒ යථා ප්‍රකට කරනවා. නමුත් ස්වාමීනි මිනිස්සු කියන්නේ එහෙම දෙයක් එහෙමයි නෙමෙයි කියලා කියනවා. මිනිස්සු හරේම කපටි කියනවා. හරේම වංචනිකයි කියලා කියනවා. ස්වාමීනි අපේ දැසිදස්සන් කම්කරුවන් සේවකයන් ඉන්නවා කියනවා. එයාලා කයින් එක විදිහක් කියනවා. වචනයෙන් වෙනත් විදිහක් කියනවා. හිත හිත ඉන්නේ තවත් විදිහකට කියනවා. උඩින් පෙන්වන දේ නෙමෙයි යට තියෙන්නේ කියනවා. මේ මිනිස්යන්ගේ ස්වභාවය හරීම গুপ্তයි කියන. ඒක ප්‍රකට කරන්නේ නෑ කියන සත්තු එහෙම නෙමෙයි සත්තු ප්‍රකට කරනවා කියන. එතකොට බුදුරජාණන් දේශනා කරන එක ඇත්ත කියනවා පිස්ස. සත්තුන්ගේ ස්වභාවය ඉක්මනින් ප්‍රකට කරනවා කියනවා. හැබැයි මිනිස්සුන්ගේ ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ. එයාලා කයින් වෙන විදියක් වචනයෙන් වෙනත් විදියක් එයා හිත හිත ඉන්නේ වෙනින් විදියක් කියනවා කියලා. හැබැයි ඒ වගේ අය තමයි මේ හික්මවලා තියෙන්නේ කියනවා. ඔය වගේ තමයි කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේගෙන් වගේම ශ්‍රාවක හික්මීම කියලා කියනවා. අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාත් ඒ ශ්‍රාවක හික්මවනවා කියනවා. එතකොට ඒ විදිහට අපේ ජීවිත අපි උපදිනකොටමත් අපිට වංග ගති තියෙන්නේ අපිට කූඩ ගති තියෙන්නේ අපිට ඇද ගති තියෙන්නේ. ඒක නිසා අපේ ජීවිතේ ඉක්මනින්ම කූඩ ස්වභාවයට වැටෙන්න පුළුවන්. වංචනික වෙන්න පුළුවන්. කපටි වෙන්න පුළුවන්. গুপ্ত වෙන්න පුළුවන්. හැබැයි ඒ අකුසලයේ අපි අඳුනගන්න පුළුවන් වෙන්නේ. අපි ධහම තුල ඒ අකුසලයේ අඳුනගෙන අපි තනියෙන් ඒක ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕනේ. එහෙම බැරි නම් අපි අපිට අවවාද කරන අනුශාසනා කරන සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ ස්වභාවය ප්‍රකට කරන්න. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා හොඳ ශ්‍රේෂ්ඨ අස්සයාගේ ස්වභාවයක් කියනවා. කාමඤ්ඤේ අස්සා වහන්තුවා මාව අහමෙත් වහිස්සාමි චිත්තං උප්පාදේති. ඒ අස්සයාගේ ස්වභාවය තමයි කියනවා එයා හික්මෙනවා කියනවා. දැන් අස්වැය ඉන්නකොට තනියෙ නෙමෙයි ඉන්නේ. බොහෝ අස්වැය පිරිසක් ඉන්නවා. ඒ අස්වැයන්ගේ සමහර අස්වැය ඉන්නවා හරි කීකරු හික්මෙනවා. සමහර අස්වැය ඉන්නවා හික්මිනේ නැහැ. ශ්‍රේෂ්ඨ අස්වැය අර හික්මෙන්නේ නැති සත්තු දිහා බල බල එයා නොහික්මී ඉන්නේ නැහැ කියලා කියනවා. අරේලත් දුවන මමත් දුවන්න ඕන. අරේලා කීකරුයි මමත් අකීකරුයි කියලා එහෙම හිතන්නේ නැහැ කියලා කියනවා. හිතනවා අනිත්‍යයි හික්මුණත් එකයි නැතත් එකයි. එතකොට මම හික්මෙනවා කියලා ශ්‍රේෂ්ඨ අස්සය හුරු වෙනවා කියලා. ඒ වගේ තමයි කියන ශ්‍රේෂ්ඨ මනුස්සයා. අපි එකට ජීවත් වෙන්නේ අසපුවට එනකොට අපි යාළුවොත් එක්ක ඉන්නේ සමහර විට. වැඩපල කරනකොට අපිට එක යාළුවොත් එක්ක එකට කටයුතු කරන්න වෙන්නේ. පවුලේ ඉන්නකොට අපිට ස්වාමි පුරුෂයා බිරිඳ දරුවොත් එක්ක ඉන්නේ. පාසල් යනකොට ඒ දරුවන්ට යාළුවොත් එක්ක ඉන්න තියෙනවා. අපේ ජීවිතේ හැම වෙලාවෙම තනියෙන් තියෙන ජීවිතයක් නෙමෙයි. ඒකට අපිත් එක්ක ඉන්න සමාජයේ හැසිරෙන පුද්ගලයාගේ හැසිරීම අපිට බලපානවා. ඒකට අපිට පුළුවන් වෙන්න ඕනේ අර ශ්‍රේෂ්ඨ අස්සය වගේ. ශ්‍රේෂ්ඨ අස්සය හිතන්නේ කොහොමද? අනිත්‍යයි පුරුදුණත් එකයි නැතත් එකයි. මම පුරුදු වෙනවා කියලා හිතනවා කියන්නේ. ඒ වගේ තමයි මේ ධර්මයේ පුරුදු කරගන්න තියෙන්නේ. අපිට තනි තනියේ අම්මා තාත්තා මේක කරලා දෙන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කළා නතම් මාතා පිතා කෛරා. අම්මා තාත්තා මේ දේ කරලා දෙන්නේ නැහැ. අඤ්ඤේවා පිත ඥාතක වෙන ඥාතියෙකුට මේක කරලා දෙන්නත් බෑ. සම්මා පනහිතං චිත්තං තමන්ටමයි මේ දේ කරගන්න තියෙන්නේ. සේයසෝනං තතෝ කරේ. එතකොට තමයි ආ ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ බව ඇති කරගන්න අපි ඍජු වෙන්න ඕනේ. අපි ඍජු වෙන්නේ කොහොමද? දැන් අපි යාළුවෝත් එක්ක ඉන්නවා සමහර විට. ඒ යාළුවෝ ඇවිල්ලා අපි කිම අසපුවට මෙනවා. වැඩක් නැති කතාවක් ඇදෙනවා. හිස් කතාවකට එනවා. නැත්තම් කේලමකට එනවා. හවල් කෙනා මෙහෙම කෝවා දන්නවද මොන හරි කතාවක් කියන. අපි අපි දන්නවා දැන් මේ කකුසලයක් කියලා. අපේ හිත කියන මේ අකුසලයක් සිද්ධ වෙන්නේ කියලා. හැබැයි අපිට ඍජු බව නැත්තම්
අපිටත් ඒකට හොමිට දියන් වෙනවා. අපිත් මේ අකුසලේ කොටස් කාර්යයට. එතකොට අපි තේරුම් ගන්න මෙතන මේ සිද්ධ වෙන්නේ ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. එහෙනම් මට මෙතන ඉන්න එක සුදුසු නැහැ. මම මේකට සම්බන්ධ වෙන එක සුදුසු නැහැ. අපිට පුළුවන් නම් අපි වරදින් වළක්ව ගන්නවා. බැරි නම් අනිත්‍යයි හික්මුණත් එකයි නැතත් එකයි. මම හික්මෙනවා කියලා හිතනවා. එතකොට තව කෙනෙක් නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ. තමන් බේරලා යකි. මොකද සසරේ අපිට යන්න තියෙන්නේ තනි තනියි. අපේ වග්ගත නිසා අපි නිරේ ඉපදුනොත් විදවන්න වෙන කාටද? තමන්ටමයි විදවන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ස්වභාවය අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අපිත් අපේ හිතේ අදහසක් අපි ඇති කරගන්න ඕන. අනිත්‍යය හික්මුණත් එකයි. අනිත්‍යය හික්මුනේ නැතත් එකයි. මම හික්මෙනවා. මම මේ දේ පුරුදු කරගන්නවා කියලා අපි පුරුදු වෙනවා. ආන් ඒක අපි තුල තියෙන ඍජු ස්වභාවය. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේ ශ්‍රේෂ්ඨ අස්වැයා යනකොට ඍජුව යන්නේ කියලා කියනවා. ගච්ඡන්තෝ කෝපන උජුමග්ගේ නේව ගච්ඡති. අස්වැ යනකොට පැද්දි පැද්දි එහෙම අමාරුවේ යන්නේ නැහැ කියලා කියනවා. ශ්‍රේෂ්ඨ අස්වැ යනකොට ඍජු මාර්ගයේ කෙලී යනවා කියලා කියනවා. මේ වගේ වෙන්න ඕන කියන ආර්ය ශ්‍රාවකය. ආර්ය ශ්‍රාවකය යන්න ඕන කෙලින් කියලා කියනවා. මොකද්ද කෙලින් යන්න තියෙන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ අහලති බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණයක් තියෙනවා. උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වනසේක. එහෙනම් ශ්‍රාවක බවට පත් වෙනකොට ඇති වෙන ගුණයක් ඍජු බව. ඒ ඍජු බව අපිට ඇති කරලා දෙන්නේ කුමකින්ද? ආර්ය අෂ්ටායික මාර්ගේ. බුදුරජාණන් වහන්සේගේ ධම්මපදයේ ගාථාවක තියෙනවා උජුකෝ නාම සෝ මග්ගෝ. ඒ මාර්ගයේ හරීම කෙලින් කියනවා තියෙන්නේ සම්මා දිට්ඨි පුරෙක්කතෝ. ඒ මාර්ගයේ ඉස්සරහින්ම තියෙන්නේ සම්මා දිට්ඨිය කියලා කියනවා. එහෙනම් අපේ ජීවිතේ අපිට ඍජු කරගන්න නම් අපිට උපකාර වෙනවා අපි ආර්ය අෂ්ටායික මාර්ගේ පුරුදු කරගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට උජුපටිපන්නයි කියලා කියන්නේ ආර්ය අෂ්ටායික මාර්ගේ පුරුදු කරන නිසා. ආර්ය අෂ්ටායික මාර්ගේ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එහෙනම් මේ මාර්ගයට අපි පැමිණෙන්න ඕනේ. ඒ මාර්ගයට පැමිණෙන කෙනාට කියනවා සෝතාපන්න කෙනා කියලා. ආර්ය අෂ්ටායික මාර්ගයට කියන සෝත කියලා. ආර්ය අෂ්ටායික මාර්ගයට සෝත කියලා කියන්නේ සෝත කියන වචනේ පාලිය පාවිච්චි කරනවා කනට. ඒ වගේම වේගින් ගහගෙන යන සැඩපහරට කියන සෝත කියලා. ඒකට වේගින් සැඩපහරක් ගහගෙන යනකොට ඒ සැඩපහරට යමක් වැටුනොත් ඒක වේගින් කෙලින්ම ගහගෙන යන මොහොතටම. ඒ වගේ තමයි අපේ සසර ඉපදීපදී මෙරි මෙරි යන අපි නිවන කරා යන්න අපි උත්සාහ කරන්නේ. ඒකට තියෙන ඍජු මාර්ගය සැඩපහර. ඒකට කියනවා ධම්මසෝත කියලා. දහම් සැඩපහර. ධම්මසෝතං සමාපන්නු. දහම් සැඩපහරට පැමිණුණු කෙනා වෙනවා. කවුද? සෝතාපන්න කෙනා. ඒ සෝතාපන්න කෙනාට සෝතාපන්න වෙනකොටම ආර්ය අෂ්ටායික මාර්ගයට පැමිණෙනකොටම දහම් සැඩ පහරට පැමිණෙනකොටම එයා තුල ඇති වෙන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති වෙන්න උපකාර වෙනවා කරුණු දෙකක්. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත්. ඉතින් සද්ධර්ම ශ්‍රවණී ලැබෙන කාගෙන්ද? සත්පුරුෂයාගෙන්.
කල්යාණ මිත්‍රයගෙන්. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්මය අහන්න ලැබෙනකොට බාහිරින් යන්න ලැබෙන්නුනේ ලැබෙනවා. ජීවිතයක් දහම තුල ඍජු කරගන්න දේ අහන්න ලැබෙනවා. වංක ගති, කපට ගති, ඇද ගති තමන්ගේ ජීවිතේ බැහැර වෙන දේ එයාට අහන්න ලැබෙනවා. එතකොට ඒ අහන්න ලැබෙනකොට නොවන තියෙන කෙනා උජුං කරෝති මේ දාවි. සිත ඍජු කරන්නේ කවුද? නොවන තියෙන කෙනා. නුවණ තියෙන කෙනාට ධර්මය අහන්න ලැබෙනකොට බුදුරජාණන් සුක්මාවකින් දේශනා කරනවා, නුවණ තියෙන කෙනා වතුරෙන් උඩට ආපු මෝරපු නෙළුමක් වගේ. ධර්ම ශ්‍රවණය කිරීම හිරු මඩල පෑයීම වගේ. හිරු මඩල පායනකොට මෝරපු නෙළුම පිපෙනවා. ඒක ස්වභාවය. ඒ වගේ තමයි නුවණ තියෙන කෙනාට සිත ඍජු කරන ධර්මය අහනකොට එයාට ඒ ධර්මයේ තේරෙනවා. ඒ ධර්මය නුවණින් නිමසනවා. එතකොට ධර්ම ශ්‍රවණයයි යෝනිසු මනසිකාරය එක්ක එයාට දුක ගැන වැටහෙනවා. සසරේ මෙහෙම අතීතයේ විඳපු දුක් මෙහෙම තියෙනවා. අනාගතයේ මෙහෙම දුක් විඳින්න තියෙනවා. වර්තමානයේ පවා මේ ජීවිතේ ජරා මරණ ශෝක පරිදෙය දුක් දුම්න සුපායාස ආදී නොඑක ආකාරයේ දුක් තියෙනවා කියලා දුක ගැන අවබෝධ වෙනවා. මේ දුක හටගන්නේ මේ කරුණ නිසායි කියලා යට වැටෙනවා. මේ දුක නැති කරන්න පුළුවන් කියලා යා තේරුමක් ඇති කරගන්න වැටෙනවා. දුක නැති කරන්න නම් මේ දේ පුරුදු කරන්න ඕනේ කියලා යාට වැටහීමක් ඇති වෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ යාට අවබෝධය තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා එයාගේ ස්වභාවය හරියට හිරු මඩල පායන්න අරුණ උදා වුණා වගේ කියලා කියනවා. ඒකට හිරු මඩල උදා වෙන්න තියෙන පෙර නිමිත තමයි අරුණ. අරුණ උදා වුණාට පස්සේ ඒ හිරු මඩල පායන එක නතර වෙන්නේ නැහැ. ඒ වගේ තමයි සම්මා දිට්ඨිය යුක්ත කෙනාගේ කල්පනාව සම්මා සංකල්ප. එයා කාමයන්ගෙන් වෙන් වෙන්න කල්පනා කරනවා. නෙක්ඛම්ම සංකල්ප. තරහ නැති කරගන්න කල්පනා කරනවා. අව්‍යාපාද සංකල්ප. අන් අයගේ හිංසාව පීඩාව ටිකක්වත් කැමති වෙන්නේ නැහැ. අවිහිංසා සංකල්ප ඇති වෙනවා. එයාගේ වචනේ සම්වර කරගෙන සම්මා වාචා. එයා මොන දේ ලැබුණත් බරුවක් කියන්නේ, කේලමක් කියන්නේ, පරුස වචනයක් කියන්නේ, හිස් වචනයක් කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත. එයා කය පිරිසිදු යාගේ වග්ගති නැහැ. කය ඍජු. කොහොමද ඍජු? යා මොනදී මොන විදියට සිද්ධ වුණත් සත්තු මරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සේවනේ දෙන්නේ නැහැ. එයාගේ සම්මා කම්මන්ත. සම්මා ජීව ජීවිතේ පවත්ව ගන්න ඕනේ. ජීවිතේ පවත්ව ගැනීම පිණිස යමක් කරනවද ඒක වංචා නැති ආජීවි අපිරිසුදු එකක් කරගන්නේ සම්මා ආජීවය තුන. සම්මා වායාම අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපදව ගන්න වීරිය කරනවා. සම්මා සති ඒ තුල යා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවේ පුරුදු වෙනවා. සම්මා සති වැඩෙනවා. එතකොට යාට කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා පළවෙනි ධ්‍යාන උපදව ගන්න පුළුවන්. ඉදිවුණු කළ දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යාන උපදව ගන්න පුළුවන්. සම්මා සමාධියති. ඔන්න ඔය ආර්ය අෂ්ටායික මාර්ගයට යම් කිසි කෙනෙක් ලැබුණොත් එයාගේ ජීවිතේ ඍජු. කවදාවත් මේ ජීවිතය තුලත් පරලොවදිවත් සසර පුරාවේ කවදාවත් යාට වක් වූ ගමනක් නැහැ. ඍජු ගමනක් තියෙනවා. ඒ ඍජු ගමන කෙලින්ම වැටෙන්නේ නිවන කරා. ඉතින් ඒ නිසා අපි හැමදෙනාටම ඒ ඍජු මාවත ආර්ය අෂ්ටායක මාර්ගය පුරුදු කරගෙන බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ඍජු ගති ඇති ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න අප හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. පින්වත්නි, අද දවසේ මේ මහමෙවුනාව අමාවතුර භාවනසපුවේ
බුදු පසේ බුදු අරහන්තික මහා විහාරයේ සිට වස්සාන ධර්මදේශනා මාලාවේ ආර්ය ශ්‍රාවකගේ ඍජු ස්වභාවය ගැන කියවෙන උතුම් දහම් කරුණ ඔබ ශ්‍රවණය කළේ අද දවසේ මේ උතුම් ධර්ම දානය ලබා දීම සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් රෝහාන් කරුණාරත්න මහත්මයා විසින් පුණ්‍යානුමෝදනාව මේ විදිහට සඳහන් කරලා තියෙනවා මෙම උතුම් ධර්ම දානයේ රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින්න සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශිර්වාදයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒ සියලු දෙවියන්ටත් මේ පින් එකසේ හේතු වාසනා වෙත්වා මේ උතුම් ධර්ම දාණයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරලෝ සැපත් ඒ පින්වත් පියදාස මෑණියන්ටත් JPI පියදාස පියාණන්ටත් ලොකු විතාන කරුණාරත්න මහත්මයාටත් ඒ වගේම ඒ පින්නතුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පැමිණ සිටින සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා නොදුරු භවයකදී සසර දුකින් අත් මිදෙත්වා ඒ වගේ මේ උතුම් ධර්ම දානයේ රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දින දායකත්වයේ දරන පින්වත් රෝහාන් කරුණාරත්න මෙත්තුමාට පුෂ්පරාණී කරුණාරත්න පින්වත් මෑණියන්ට උදීප්ත් සහ තරණී කරුණාරත්න දරුවන්ට සාමා කරුණාරත්න මහත්මිය යන ඒ පින්නතුන් ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ ධර්ම දේශනාව සඳහා උපකාර කළ සියලු දෙනාට සහභාගී වූ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ ධර්ම දාන මේ පිනත් එකසේ උපකාර වෙත්වා එවගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සීල් ගුණදම් සුරකින්න පින්වත් සගරුවරටත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක අනගාരിക දරුවන්ටත් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වෙත්වා ආතු සාදු සාදු ඒ වගේ මුතුම් ධර්ම දානයේ රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දින මේ මුතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත්න් ඇතුළු පවුල සියලු දෙනාටම ඒ පින්වත්න්ගේ ඥාතීන් හිත මිත්‍රාදීන් හැම දෙනාටම ධර්ම දේශනාවට සහභාගී වූ පින්වත්න් හැම දෙනාට ධර්ම ශ්‍රවණය කළ පින්වත්න්ට ලෝ වාසී සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානයට සම්බන්ධ වන සියලු පින්වත්න්ටත් මේ පින් අනුමෝදන් වෙලා අප සෑම සිරු දෙනාටම මේ ගෞතම බුදුසසුනේදීම උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධ සුපින්නතුනි පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සැමට මෙත් සිත ඇති කරන කරණීය මෙත් සූත්‍රයේ අන්තර්ගත වන්නා වූ විශේෂ කාර්යයක් පිළිබඳවයි අද ධර්මදේශනාව තුළින් අප සියලු දෙනා දැනුවත් කළේ. ඒ ආර්ය ශ්‍රාවකයාගේ ඍජු බව පිළිබඳ. ඉතින් අපට සියලු කාරණා නිසකෝප බොහොම සරලාකාරයෙන් තේරුම් ගන්නට පුළුවන් විදිහට අප සියලු දෙනාටම මේ කාරණා පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු
මාලබේ පිටුගල අමාවතර භාවනා සුපරිශ්‍රේත සැපමිනි එවගේම අදවසේදී මේ ධර්ම දේශනාවට දායකත්වයේ දැක්ක මේ සුපින්වත් සියලු දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අද ධර්ම දේශනාවට සහභාගී වූ ඔබටත් අප පුණ්‍ය ආමෝදනා කරනවා දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිශකාරයන් පූජා කරමු නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo ඉභාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබ සැමට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සිරි ඝටිකාර සරදුන් නමදිමි ගටිකාර මහා සරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේපුතු අරහන්තක මහා විහාරය අංක 228 1 නවනුවර පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 0712 922 229